සාමාන්‍ය සමය සත්වන සතිය බදාදා පළමුවන දේව ප්‍රකාශනය ජාකොබ් 4 පරිච්ඡේදයේ 13 සිට 17 දක්වා. අද හෝ හෙට හෝ අපි අසවල් නගරයට ගොස් එහි අවුරුද්දක් නැවති විරදාම් කොට ලාභ උපයා ගන්නෙමුයි කියන තැනැත්තිනි. සමන් දෙන්න, හෙට කුමක් වේදැයි ඔබ නොදන්නහුය. ඔබගේ ජීවිතය කුමක්ද? ඔබ මද වේලාවක් පෙනී පසුව නොපෙනී යන මිදුමක් වැන්න. එබැවින් ඔබ කිව යුත්තේ, සමිදානන් වහන්සේ කැමැති සේනම් අපි ජීවත් වී ඒ දේ හෝ මේ දේ හෝ කරන්නෙමු යැයි කියාය. එහෙත් දැන් ඔබ පුරසාරම් දෙඩමින් අහංකාරය පාරට්ටු කරන්නාහුය. එවැනි සියලු පුරසාරම් දෙඩීම් නපුරුය. එබැවින් යමෙක් කළ යුතු යහපත ගැන දැන දැනත් එය නොකරන්නේ නම් ඔහු පෞකාරයකි. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය මා නමන පරිච්ඡේදයේ 38 සිට 40 දක්වා. ජොහන් උන්වහන්සේට කතා කොට, ගුරු දේවේනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු. ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කළෙමුයි කීවේය. එහෙත් ජෙසුස් වහන්සේ, තහනම් නොකරන්න, මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවන් කරන කවරෙකුවත් ඒ හුස්මෙන්ම මා ගැන අපවාදයක් කරන්න නොහැකිය. අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයේය. සුවිශේෂ වාක්‍යයේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුමා තුළ ප්‍රේමවන්ත සොයුරි සොයුරීනි, අද දවසේ අපිට මේ සුවිශේෂ පාඨය තුළින් බොහොම වැදගත් පණිවුඩයක් ගන්නට පුළුවන්. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෝ ඇවිල්ලා කියනවා, අර එක පුද්ගලයෙක් යකුන් දුරු කරනවා, ඔබේ නාමයේ යකුන් දුරු කරන්නේ. නමුත් ඒ කෙනා අපේ පිළට අයිති නැහැ, අපේ කණ්ඩායමට අයිති කෙනෙක් නෙමෙයි. ඒක නිසා අපි ඔහුව තහනම් කළා කියලා ක්‍රිස්තුස් වහන්සේ කියනවා. එහෙම කරන්නට එපා. ඔහු මගේ නාමයෙන් යහපතක් නම් කරන්නේ ඒ මගේ පිළේ කෙනෙක්, මට විරුද්ධ කෙනෙක් නෙමෙයි. දැන් ප්‍රේමවන්තීනි, අද සමාජෙත් අපි මෙන්න මේ වැරද්ද බොහෝ වෙලාවට කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ කිතුණු සභාව. දැන් අපි කිතුණු සභාව එකිනෙකා හා සමග බෙදිලා, කිතුණු මූලික සභාව නෙමෙයි, මේ මූලික සභාවෙන් කැඩිලා යන සමහර අය අපිට චෝදනා කරනවා, මේ මුල් කිතුණු සභාව නෙමෙයි හරි ආගම, අපි හරි ආගම. අපි කියනවා ඒ අය ක්‍රිස්තුන් වහන්සේගේ පිළේ අය නෙමෙයි, ඒ අය වෙනත් පිළක ඉන්න අය කියලා. දැන් ප්‍රේමවන්තනි, මේ දිහා අපි බොහොම සාවධානව බලන්නට ඕන. ඒ කියන්නේ අපි කියමු දැන් බයිබල් කණ්ඩායම් කියලා. මොන කණ්ඩායම් ක්‍රිස්තුන් වහන්සේ ගැන යහපතක් කියනවද? ඒ ක්‍රිස්තුන් වහන්සේට අයිති අය. ඒ නිසා අපිට කියන්නට බෑ මේ කෙනා අපේ පිළට අයිති කෙනෙක් නෙමෙයි, ක්‍රිස්තුන් වහන්සේ ගැන කතා බහ කරනවා, මේ කෙනා වැරදි දෙයක් කරන්නේ, ක්‍රිස්තුන් වහන්සේට අයිති කෙනෙක් නෙමෙයි කියලා අපිට කියන්නට බෑ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රේමවන්තීනි, අද බිහිවෙන බොහෝ මේ බයිබල් කණ්ඩායම් නිවැරදි දේ කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ නම අරගෙන තමන් වටා ජනකායන් ගොඩනගා ගන්නට, තමන්ගේ මල්ල තර කර ගන්නට, තමන්ගේ නාමය පතුරුව ගන්නට තමයි ඒ අය උත්සාහ කරන්නේ. අන්න එතනයි තියෙන වැරැද්ද. නැත්නම් ඒ අය අවංකවම ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කරමින් අනිත් අයට පහර ගහන්නේ නැතිව ක්‍රිස්තුන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගනව නම් තමන් වැජබෙන්නේ නැතුව ක්‍රිස්තුන් වහන්සේව ඉස්මත්තට ගෙන එන්නට උත්සාහ කරනව නම් ජනතාවට ක්‍රිස්තුන් වහන්සේව හඳුන්වා දීම තුල ජනතාව යහමඟ ගන්වන්නට, ජනතාවව දේව රාජ්‍ය කරා ළඟා කරවන්නට උත්සාහ කරනවා නම් ඒක කවදාවත් වැරදි දෙයක් වෙන්නේ නැහැ. ආයක නිසා ප්‍රේමවන්තීනි, මෙන්න මේ දේ අපි තීරුම් ගන්නට ඕන. බයිබල් ආගම් වෙන්නට පුළුවන්, ඕනම ක්‍රිස්තියානි කණ්ඩායමක් වෙන්නට පුළුවන්. ක්‍රිස්තුන් වහන්සේ ගැන අවංකවම දේශනා කරනවා නම්
ඒ අය ක්‍රිස්තු වහන්සේගේ සභාවට අයිති අය නෙවෙයි කියලා කියන්නට අපිට අයිතියක් නැහැ. නමුත් වැරද්ද තියෙන්නේ ඒ අය ක්‍රිස්තු වහන්සේව පෙන්නලා තමන් වටා ජනතාව ගොඩනගා ගන්නට උත්සාහ කරනවා නම් ඒ තුලින් අනිත් ආගමට පහර ගහලා ඒ ආගමේ ඉන්න අයව දැහැගෙන තමන්ගේ මල්ල තර කර ගන්නට උත්සාහ කරනවා නම් අන්න එතනයි වැරද්ද තියෙන්නේ. ඒක නිසා තමයි ප්‍රේමවන්තීනි බොහෝ වෙලාවට මේ බයිබල් ආගම් අයට කිතුණු නායකත්වය විරුද්ධ වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. අපි මූලිකවම ඒ හේතුව මොකද්ද කියලා තේරුම් අරගෙන අන්න එතන ඉඳලා අපි ගොඩනගෙන්නට උත්සාහ කරන්නට ඕන. අන්න ඒක නිසා ප්‍රේමවන්තීනි ක්‍රිස්තුන් වහන්සේව අයිති අපිට විතරක් නෙමෙයි ක්‍රිස්තුන් වහන්සේ ගැන යහපතක් කතා කරලා ජනතාවට ක්‍රිස්තුන් වහන්සේ වටා ගොඩනගෙන ඕනම කෙනෙක් අපේ ආගමට අයිති නැති වුණත් ක්‍රිස්තුන් වහන්සේගේ අය අපේම අය දේව රාජ්‍ය ගොඩනගන්නට අවංකවම උත්සාහ දරන අය. මෙන්න මේක තේරුම් අරගෙන අපි අනිත් අයත් එක්ක එකමුතුව ක්‍රියා කරන්නටත් ක්‍රිස්තුන් වහන්සේව අපේ කියලා බෙදා හදා ගන්නට නෙමෙයි ක්‍රිස්තු ප්‍රතිපත්ති අපේ ජීවිතය තුළ යහපත්ව ජීවත් කරෝමින් දිනක දේව රාජ්‍ය කරා යන්නටත් අපි අවංකවම උත්සාහ දරන්නට ඕන. ඔබට ජේසු පිහිටයි.